අද නුගේගොඩ මෙල්ලඩ පෙදෙසේ පිහිටි පෙරටුගාමි සමාජ ප්‍රතිපක්ෂ කාර්යාලයට පොලිසිය කඩාවැදීමක් කළා. විශේෂයෙන් මිරිහාන පොලිසිය සහ වැල්ලවත්ත පොලිසිය නිලධාරීන් පිරිසක් තමයි ජීප් රථ දෙකකින් බයිසිකල් වලින් සිවිල් ඇඳුමින් සහ නිල ඇඳුමින් සැරසුණු පිරිස්
අපේ කාර්යාලය භූමියට කඩාවැදිනවා. ඒකයි කඩාවැදිද්දී උන් අඩුම ගානේ ඒ සඳහා වෙන පූර්ව අවසරයක් නැතුව තමයි කාර්යාලය භූමියට ඇතුළු වෙන්නේ. මේක ව්‍යාපාරික දේශපාලන පක්ෂක කාර්යාලය එවැනි කාර්යාලයකට ඇතුළු වෙද්දී යම් විමසීමක් කරන්න තියෙනවා. යම් කෙනෙක් ගැන හරි යම් සිදුවීමක් සම්බන්ධ විමසීමක් කරන්න තියෙනවා නම් ඒක කරන්න පුළුවන් නිල ආකාර ගණනාවක් තිබියදී එකපාරටම මේ අර සාමාන්‍ය නිකන් මේ ත්‍රස්තවාදී කඳවුරක් වටලනවා වගේ කාර්යාලය ඇතුළට කඩාගෙන වැදුනා. ඒ කඩාගෙන වැදිලා උන් නිදහසට කරුණ විදියට කිව්වේ එහෙම කඩාගෙන වැදෙන්න හේතුව තමයි වරෙන්තුකරුවේ කතරගඟට ගන්න තියෙනවා. ඒ වරෙන්තුකරුවේ කතරගඟට ගන්න තියෙනවා නම් අඩුම ගානේ ඒ වරෙන්තුව තියෙන්නේ කාටද කියලා කියන්නේ. ඒත් පොලිසිය වරෙන්තුව තියෙන්නේ කාටද කියලාවත් කියන්නේ නැතුව තමයි මේ කාර්යාල වලට කඩාපන්නේ. ඒ නිසා හරි පැහැදිලි මේවා මේ නීති ක්‍රියාවලියේදීීමේ ක්‍රියාවලින් එහාට ගිහිල්ලා බීතියක් ඇති කරන්න සමාජය ඇතුලේ බීතියක් ඇති කරන්න කරන දේවල්. එකක් මේගොල්ලෝ දන්නවා අපිට පෙරටුගාමි සමාජ අධිපක්ෂයට මේ වගේ දේවල් කළා අපිව බය කරන්න බෑ කියලා. මේ හදන්නේ සමාජය අනිත් අයව බිය කරන්න. අනිත් අයව බියවද්දයි. ලියාපදිංචි දේශපාලන පක්ෂයකට රටේ ප්‍රසිද්ධ ක්‍රියාත්මක වෙන දේශපාලන පක්ෂයක ප්‍රධාන කාර්යාලයට පවා මෙවැනි මැදිහත් වීම කරනවා කිව්වට පස්සේ රටේ සාමාන්‍ය ජනතාව බය වෙනවා. උන්ගේ නිවෙස් වලට කොයි වගේ මැදිහත් වීම පොලිසිය කරයිද කියලා. මේක තමයි කරන්නේ. ඒකට මේකට එරෙහිව අනිවාර්යෙන් අපි සමාජ මතයක් හදන්නත් නීතියෙන් ක්‍රියා කරන්න පුළුවන් විදිහට ක්‍රියා කරන්නත් උත්සාහ කරනවා. මොකද දැන් ප්‍රශ්නේ තියෙන්නේ පහුගිය කාලය පුරාම විවිධ මරකම් විවිධ හොරකම් කරපු විශාල පිරිසක් ඉන්නවා. ඒ අය සම්බන්ධ නීතිය ක්‍රියාවේදවිලා නැහැ. බැසිල් රාජපක්ෂට විරුද්ධව නඩු ගොඩක් නඩු ඔක්කොම අයින් කරගත්තා. බැසිල් රාජපක්ෂම ඇවිල්ලා කිව්වා එයා മന്ത്രി ධූරය බාරගත්තෙත් නඩු ටික අයින් කරගන්න කියලා. දැන් එහෙම තමයි ලංකාවේ නීතිය ක්‍රියාවේ යෙදවිලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි සීනි වංචාව කරපු අය, පොල්තෙල් වංචාව කරපු අය, සුදු ලුණු වංචාව කරපු අය, මහ බැංකු හොරකම කරපු අය, අපේ රටේ ජාතික ධනෙ විනාශ කරපු අය, රටේ ආර්ථිකය බිඳවැටීම සඳහා තමන්ගේ පුද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් කටයුතු කළා අවසානයේ මුළු රටක ආර්ථිකය විනාශ කරපු අය ඒගොල්ලෝ ඔක්කොම යහතින් ඉන්නේ. ඒ කිසි කෙනෙක් අත්අඩංගුවට ගන්න, ඒ කිසි කෙනෙක්ගෙන් අඩුම ගන්න ප්‍රකාශය සටහන් කරගන්නත් පොලිසිය යන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි ගෝල් ෆේස් ගාලු මෝදර තිබුණු සාමකාමී අරගලයට පහර දුන්න, පහර දෙන්න පෙළඹවීම කරපු, ප්‍රකෝපකාරී ප්‍රකාශ කරපු, පහර දී මෙහෙවපු අය ඔක්කොම යහතින් ඉන්නවා. හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු, ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු, හිටපු පොලිස් ඇමති ප්‍රසන්න රණතුංග ඇතුළු මැරවරය ඔක්කොම ටික, ප්‍රාදේශ සභා, නගර සභා, මහනගර සභාවල ඔහොට්ටුවේ නියෝජිත ඇතුළු ඔක්කොමලා යහතින් ඉන්නවා. ඒ කිසි කෙනෙක් අත්අඩංගුවට ගන්න. හැබැයි රට පුරා ජනතාව 2000කට වැඩි පිරිසක් මේ වෙනකොට අත්අඩංගුවට අරන් තියෙනවා. ඉතාලම අයුතු විදියට උන්න සිරගත කරමිනුත් ඉන්නවා. විවිධ චෝදනා දාලා, පොදු දේපළ චෝදනා දාලා උන් සිරගත කරමින් ඉන්නවා. පොදු දේපළ චෝදනා දාන්න නම් දාන්න ඕනේ මේ හොර නඩේ. හොර නඩේට පොදු දේපළ චෝදනා දාන්න නැතුව මිනිස්සු බැරිකේඩ් එකක් පෙරළුවා කියලා හොර මේ පොදු දේපළ චෝදනා දැම්මට පස්සේ අපි කාටවත් තේරෙනවා මේ නීතිය කන්න උනුනාට පස්සේ කබරගෝයා තලගෝයා කරගන්න නීතියෙන් තමයි විදියට තමයි ඒ මාර්ගයෙන් තමයි මේ නීතිය ක්‍රියාවේ යෙදෙන්නේ කියලා. ඒක නිසා දැන් මේ රට මේ තරම් දැවැන්ත අගාධයකට ඇද දාපු, මේ සමාජයේ මේ තරම් පීඩාවට ලක් කරපු අය සම්බන්ධ ක්‍රියාත්මක නොවන නීතියක් උද්ඝෝෂකයෝ සම්බන්ධ ක්‍රියාත්මක කරන්න පටන් ගන්න තියෙනවා. ඊයේ 21 දෙනෙක්ව අත්අඩංගුවට ගත්ත උද්ඝෝෂකයෝ අධිකරණයෙන් අපදුන්නා. රට පුරා උද්ඝෝෂණය කරන අයව අත්අඩංගුවට අරගෙන බියවද්දන්න හදනවා. ඒ බියවැද්දීමේ ක්‍රියාවලිය එක පියවරක් විදියට තමයි පෙරටුගාමි සමාජ අධිපක්ෂ කාර්යාලයට කඩාවැදිලා තියෙන්නේ. ඒ නිසා මේක අපි සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි. මේ අපිට ගුටි කන්න තියෙන බය සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි අපි ලෑස්ති නැහැ. අපේ ඇඟවල් විනායයට පහර දෙන්න පුහුණු වීම සඳහා පාවිච්චි කරන්න දෙන්න. ඒක නිසා අපි මේ පොලිස් මැදිහත් වීම ඉතාම තරයේ හෙලා ගැටෙනවා. අපි ගෝඨා රනිල් අශුද්ධ සන්දානයට කියනවා මේ විදිහට දේශපාලන කරන්න ලෑස්ති වෙන්න එපා. මේ විදිහටද ගෝඨා රනිල් ජනාධිපති සහ අගමැති විදිහට ජනතාවගේ කිසිදු අනුමැතියකින් තොරව බලහත්කාරයෙන් මේ පුතුල් රැඳිලා ඉන්න දෙන්න ඒ අය දේශපාලනය කරන්න මේ විදිහටද. පොලිස් ඇමති තිදන්නලස් දේශපාලනය කරන්න හිතාගෙන ඉන්නේ මේ විදිහට. ඒතල පොලිසිය හමුදාව මේ විදිහටද මහ ජනතාවට එරෙහිව, දේශපාලන පක්ෂවලට විරුද්ධ එරෙහිව, වෙනත් මත ප්‍රකාශ කරන අයට එරෙහිව මෙහෙමද මේක යොදව ගන්න හිතාගෙන ඉන්නේ. ඒ එහෙමනම් ඒක යොදව ගන්න හිතාගෙන ඉන්නේ විකල්ප අදහස් සහිත ජනයා ඒ මේ ආණ්ඩුවත් එක්ක ගනුදෙනු කරද්දී ඊට වඩා වෙනස් ආකෘති පාවිච්චි කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඇවිල්ලා නහයෙන් අඬන්න එපා අර කුමන්ත්‍රණ මේ කුමන්ත්‍රණ. ඒක නිසා මේ මර්ධණයට එරෙහිව අපි හිතනවා පුළුල් ජනබලයක් ගොඩ නැගී සිටි ඒ සඳහා අපි දේශපාලන පක්ෂයක් ලෙස මැදිහත් වෙනවා. මේක අපේ පක්ෂයට ආපු ප්‍රශ්නයකට වඩා රට පුරාම දීෂණකාරී වටපිටාවක් හදමින් යනවා. පොලිස් නිලධාරීන් පෝලිං වල ඉන්න මිනිස්සුන්ට පහර දෙනවා. ඊට පස්සේ ජනතාව පහර දුන්නා කියලා ජනතාව අත්අඩංගුවට ගන්නවා. පිස්තෝල අරගෙන මිනිස්සුන්ගේ බෙල්ලට තියනවා. පෝලිං වල ඉඳලා අසාධාරණයට විරෝධය පාන අය අත්අඩංගුවට ගන්නවා. පොලිස් නිලධාරීන් රතුරු ගිරිය වගේ තැන්වල පොලිස් නිලධාරීන් බීමත්ව ජනතාවට පහර දෙනවා. ජීප් වලට මිනිස්සුන්ව යට කරන්න හදනවා. මේ දීෂණකාරී වටපිටාව අනිවාර්යෙන් නැති කළ යුතුයි. ඒ වගේම
පොලිසිය නිලධාරීන් පවා මේ අර්බුදයෙන් විශාල පීඩාවකට පත් වෙලා ඉන්නේ. ඒ නිසා පොලිස් නිලධාරීන් මේ අරගලය සම්බන්ධ යම් සහනශීලී පිළිවෙතක හිටියා. ආණ්ඩුව දැන් උපක්‍රමයක් විදිහට තමන්ට හිතවත් නිලධාරීන් වලලා ප්‍රකෝපකාරී ක්‍රියා කරලා පොලිසිය සහ උද්ඝෝෂකයන් අතර පොලිසිය සහ ජනතාව අතර යම් ආතතියක් ප්‍රතිවිරෝධයක් නිර්මාණය කරන්න හදනවා. අපි පොලිස් නිලධාරීන්ගෙනුත් ඉල්ලා හිටිනවා ඒ උගුල්වල වැටෙන්න එපා කියලා. අපි ජනතාවගෙනුත් ඉල්ලා හිටිනවා ඒ උගුල්වල වැටෙන්න එපා කියලා. මේ අරගලය ජයග්‍රහණය කරගෙන මේ ගෙන යා යුතුයි. ඒ ගෙන යාම සඳහා මේ අත්තරොමතික දේශපාලන තොට පුද්ගලයා කවුද කියලාවත් කියන්නේ නැතුව නිකන් මේ කාර්යාල වලට කඩම් පැනලා වරෙන්තුකාරයෝ ඉන්නවා කියලා එහෙම හොයන්න දෙන්න බෑනේ. ඒකට ඒව සම්බන්ධ මොකක් හරි පිළිවෙලක් තියෙනවා ඒක කරන්න. ඒ නිසා වරෙන්තුවක් නිකුත් වෙලා තියෙනවා නම් වරෙන්තුව නිකුත් වෙලා තියෙන කෙනා අතරමුවට ගන්න අවශ්‍ය වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධ දැනුම් දීම් කරන මේ පුද්ගලයා ඉන්න තැන් වලට එන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේද ඔක්කොම උල්ලංඝනය කරලා මේ විදිහට කැලෑ නීතියට හැසිරෙන්න පොලිසියට බලයක් නැහැ. ඒ නිසා පොලිසිය මේ හැසිරෙන හැසිරීම විසින් රටේ මේ තියෙන දේශපාලන ප්‍රශ්න තව තවත් උග්‍ර වෙනවා. ඒ ප්‍රශ්නේ තියෙන්නේ දැන් පොලිසිය හරි කඩිනමින් උසාවි ගිහිල්ලා ලහිරු වීරසේකරට, වසන්ත මුදලිගේට, ජිනරතන හාමුදුරුවන්ට, සිරිදම්ම හාමුදුරුවන්ට, එරංග ගුණසේකරට, ජගත් මනුවරණට, ජෙහාන් අපු හාමිට, රැට්ටට, ඒගොල්ලන්ට ගත්තා ධම්මික මුණසින්මට. ඒගොල්ලන්ට බොහොම කඩිනමින් වරෙන් තුකත්තා උන් අතඩංගුවට ගන්න ඕන කියලා. හැබැයි එදා ගාලුමෝදර පිටියේ උද්ඝෝෂණයට පහර දුන්නා අය තාම නිදැල්ලේ. ඒ පහර දීමට ඉඩ දීලා ඇස්කම් පියාගෙන හිටපු පොලිසිය ඒක වෙනුවෙන් නිෂ්ක්‍රීය කරපු බස්නාහිර පළාතේ බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු නිදැල්. ඒකට ඇත්තටම මැයි මාසේ 9 වෙනිදා වෙච්ච ප්‍රහාරයෙන් පස්සේ ජුනි මාසේ 9 වෙනිදා මේ ප්‍රහාරයට සාධාරණ ඉටු කර ගැනීම සඳහා ඒ ප්‍රහාරයට මැදිහත් වෙච්ච මරවරයන්ට සහ ඒකෙදි රාජකාරිය ඉටු කිරීම පැහැර හැරපු පොලිස් නිලධාරීන් විරුද්ධව ක්‍රියා කරන්න කියලා තමයි පොලිස් මූලස්ථාන ඉස්සරහ උද්ඝෝෂණය තිබෙන්නේ. තවමත් මැයි 9 වෙනිදා පහර දුන්න අය වත්තඩැංගුවට අරගෙන නැහැ. හැබැයි ඉතාම කඩිනමින් ජුනි 9 වෙනිදා මේ මාසයක් ගිහිල්ලා කයි මේගොල්ලෝ අත්තඩැංගුවට ගත්තේ නැත්තේ කියලා අහන්න පොලිස් මූලස්ථාන ඉස්සරහට ගිය කට්ටිය අත්තඩැංගුවට ගන්න වරෙන්තු නිකුත් කරලා තියෙනවා. ඒක නිසා ඒ වරෙන්තු වලට එවැනි අයුක්ති සහගත වරෙන්තු වලට අවනත වෙන්න ඕන කියලා අපි හිතන්නේ.